සුබ දවසක් හැමෝටම මම අද්දා ආවේ ඔයාලට වැදගත් වෙන කොටසක් අරගෙන. අද මම කියලා දෙන්න ඔයාලට. ඔයාලට දන්නවනේ පළවෙනි පත්‍රයේ B කොටස එනවා දෙවෙනි පත්‍රයේම ගොඩක් වෙලාවට තල වස්තුව පරිමිතිය වර්ගඵලය සම්බන්ධ ගැටලුව. අන්නේ ගැටලුව හදාගන්න කොහොමද කියලා තමයි මම අද කියලා දෙන්නේ. හරිද? එහෙනම් බලමු දෙක. හරි. මම මුලින්ම මෙහෙම එකක් තෝරගත්තා. බලන්න. රූපේ දැක්කෙන ප්‍රදර්ශනයක් සඳහා සකස් කරන ආදර්ශ ගෝචරක ආකෘතියේ එහි ABC කොටස ඍජුකෝණ ත්‍රිකෝණාකාර වන අතර ACD කොටස කේන්ද්‍ර ඛණ්ඩයේ අංශ 45ක් වන කේන්ද්‍ර ඛණ්ඩයේයි. පය සමාන 22 වේදීම 40 ගන්න. හරිද? එතකොට මෙන්න මෙහෙම හැදලා තියෙන්නේ නේ. ඍජුකෝණ ත්‍රිකෝණයක් තියෙනවා මෙතන. මෙන්න මෙතන. තව තියෙනවා කේන්ද්‍ර ඛණ්ඩයක් නේ. මෙන්න මෙහෙම ලෝකයක් තමයි දීලා තියෙන්නේ. එතකොට මේක අපි අකුරු ටිකක් දාගමු. ABC මෙතන තියෙනවා. මෙතන තියෙන්නේ. හරි. ඔය ටික තමයි දෙක තියෙන්නේ. ඒ වගේ මේ පාද සමානයි කියලා දෙල දෙනවා. තව දෙක තියෙනවා. මේ පාද 28යි කියලා. ආ මෙතන 21ක් කියලා දෙක තියෙනවානේ. ඔක්කොම මීටර වලින් දෙක තියෙනවා. හරිද? මුලින්ම හරව CD චාප දුර. එන්න මේ චාප දුර බලන්න. හරිද? එතකොට ඒක හරියට කොහමද? චාප දුර ඔයාල දන්නවනේ සූත්‍රය නේද? එතකොට මුළු වෝල්ට් එකම 2πr. එතකොට මේ කේන්ද්‍ර ඛණ්ඩය නේද? චාප දෙක ගන්න 2πr වරක් θ වේදීම 360 නේ. එතකොට මම ඒක ආදේශ කරනවා 2πr වරක් θ වේදීම 360. එතකොට 5 වල 22 වේදීම අත දානවා. මේක array කීයද? array 28යි නේ. 28යි θ අංශක 45යි. එතකොට 45 වේදීම 360. හරි. මම එතකොට දැන් අපි සොලු කර ගන්නවා නේ. එතකොට අර ගන්න මෙන්න මේ 7යි මේ 28යි 40 සොලු කරගෙන මෙතන 4ක් එනවා. මේ 45යි 360 45 සොලු කරගෙන 8ක් 8ක් එනවා. එතකොට මේ 8යි මෙන්න මේ 4යි මේ දෙක සොලු කරගන්න. එතකොට එතකොටනේ කියන්නද 22. ඒ කියන්නේ සීරි චාප දෙකේ නම් 22 මීටර්. ඔක තමයි පළවෙනි උත්තරය. හරිද? ඊට පස්සේ තියෙනවා ඉදම වටේට වැඩක් ඉදිකිරීමට මීටරයක රුපියල් 100 බැගින් යන වියදම සෑහෙන. ඉදම වටේට කියන්නේ මෙන්න මේ මේ ටික මෙන්න මේ මැද ටික දුරවන්නේ. එතකොට මුලින්ම පරිමිතිය හොයා ගන්නවා පරිමිතිය. එතකොට පරිමිතිය හොයන්න අපිට මෙන්න මේ පාද දෙක ඕන වෙනවා. මේ පාද දෙක අපි හොයාගත්තා. මෙතනත් 28ක් වේවා. ඒක මොකද සමානයි මේ දෙක. දැන් මෙන්න මේ පාද දෙක හොයන්න. කොහොමද මේ පාද දෙක හොයන්නේ? එතන ඍජුකෝණ ත්‍රිකෝණයක් නේද? එතන ඍජුකෝණ ත්‍රිකෝණයක පාද දෙක ටිකක් හොයන්න අනිවාර්යෙන් පයි දෙකස් දාන්න ඕනේ. හරි පයි දෙකස් දාවම මේ ABC ත්‍රිකෝණය. මේ හරි ගියන ABC ට ABC සලකා කියලා යනවා. එතකොට බලන්න මේ මොකද කාරණේ? කාරණේ BC. එතකොට BC වර්ගයේ සමානයි මොකද පාදවල දිගවලකම දාන 21 වර්ගය දාන 28 වර්ගය. හරි. දැන් මේවා ටික සුළු කරගන්න ඕනේ. මම සුළු කරගත්ත උත්තර තේරෙන්න මම කැලිම ආදේශ කරන්න 21 වර්ගය නම් 441. දාන 28 වර්ගය නම් 784. හරිද? ඊට පස්සේ මේ දෙක එකතු කරලා එක වර්ගමූල ගන්නවා. එතකොට එනවා 1225. 1225 කරනවා. ඊට පස්සේ BC ගන්න දෙපැත්තම වර්ගමූල ගන්නවා. එතකොට BC යනවා මීටර 35 කියලා. හරිද? හරි. දැන් පරිමිතිය ගන්න තියෙනවා. එතකොට පරිමිතිය ගන්න කොහමද? මේ පාද වල දිග වල එකතු කරනවා නේ. එතකොට මේ පාද දිග අපි හවද 35ක් කියලා. එතකොට 21 ගන්න 35 ගන්න 22 28. මෙන්න මේ දෙකේ එතකොට තමයි පරිමිතිය කියලා කියන්නේ. පරිමිතිය කියන්නේ වටේ දෙක නේද? එතකොට මේ පාදවල පාද කොටස් හතරක දිගක් තමයි එකතු කරන්නේ. බලන්න කීයද ධාරේ? 106ක් මීටර ආවා. හරිද? එතකොට අහලා තියෙන මේ ප්‍රශ්නේ නේද? පරිමිතිය මේ හරද? අහලා තියෙන්නේ ඉතින් මීටරයක රුපියල් 100 වෙන්නේ නේ වියදම. දැන් අපි වියදම ගමු. එතකොට වියදම ගන්න එතකොට මීටර රුපියල් 100 නම් මේ 106ට ගන්න ඕන කරන්නේ 106 සීන් මොකද කරන්නේ? මෙතන දෙනවා රුපියල්
ධාදාස් හැසිය හරි ඒකවලක් නැහැ නේද ඒ ප්‍රශ්න දෙක ගොඩක්ම ලේසි නේද හරි ඊට පස්සේ අහනවා ACD KND කොටස වර්ගඵල මෙන්න මේ ACD කොටස වර්ගඵල එතකොට අපිට KND කරන්නේ වර්ගඵල ගන්න තියෙනවා එතකොට වර්ගඵල ගන්න කොහොමද 5r වර්ග වරක් වෘත්තයකම 5r වර්ග මේ KND කරන්න ඇදින පීඩ වේදිකම 360 එතකොට 5r 22 වේදිකම 7 අරේ 28 ඒව දෙපාරක්ම ලියා ගන්නවා තීටා එතකොට එක වේදිකම 8කට දාගන්න ඕන කලින් සුළු කරපේ දෙනවනේ 35 28 එකින් ආයෙ දෙකේ නෑව. ඊට පස්සේ මේ 7යි මේ 28යි සුළු කරනවා. ඊපස් මේ 8යි දොරෙන්නේ 11 28. හරිද? 11 28 වෙනවා වර්ගඵලය එනවා. බලන්න ඕක එනවා 308ක් 308ක් කියලා එනවා. 308යි එතකොට වර්ග මීටර්. මේක තමයි ACD කොටසේ වර්ගඵලය. හරිද? ඊට පස්සේ අපි හතර වෙනි කොටසට යනවා. බලන්න මෙම බිම් කොටස දෙකෙන් විශාල බිම් කොටස එළවලු වාගේම සංවිධානවලු තීරණය කර ඇත. ඒ සඳහා තොරගත කෝණ කොටස හේසයිද 13. හරි. හතර වෙනි එක වෙනවා. මෙන්න මේ කොටස් දෙකෙන් විශාලම කොටස එළවලු වාග කරනවානේ. හරි. තොර කොහොමද එළවලු වාග කරන්නේ සුසු කියලා අහන. එතකොට මුලින්ම මේ කේන්ද්‍රික අර්ධ වර්ගඵලය හොයාගන්න. නේද? මෙන්න මේක වර්ගඵලය. අපි ත්‍රිකෝණ වර්ගඵලය ගන්න නේද? අපි ත්‍රිකෝණ වර්ගඵලය ගමු. ත්‍රිකෝණ වර්ගඵලය කියන්නේ මොකද? භාගයක් ආධාරක පාදවර ලම්බුස. ආධාරක පාද මොකද මේ? ත්‍රිකෝණ ත්‍රිකෝණය 28 ලම්බුස 21. හරිද? ඒ වරන් ගන්න නෝනේ අපි රූපේ අනිත් පැත්තට වගේ අරගෙන බලන්න ඕනේ. මෙන්න මේ ත්‍රිකෝණය. මම මෙහෙමද පෙන්නන්න ඕනේ. දැන් මෙතන 28 21 අපි ගණන් කරගත්තා 35. එතකොට ආධාරක පාද 28යි ලම්බෝස 21යි. හරිද? එතකොට මෙන්න සුළු කරගන්න ඕනේ. එතකොට මේකයි මේකයි සුළු කරලා 14යි. 14 වරක් 21. බලන්න 14 වරක් 21 කරනවා 294ක්. 294යි වර්ග මීටර. එහෙනම් කෝකද එළවලු වගන් කරන්නේ? විශාල කොටස. එතකොට ADC ACD කොටස. එම නිසා ACD තෝරා ගැනීම කියලා ලියන්න. නැත්නම් එළවලු වගන් කරා කියලා ලියන්න. මම ලේසියෙන් ACD තෝරා ගන්න කියලා ලියු. හරිද? ඊට පස්සේ පස්වෙනි කොටස. ආකෘතිය තුළ AB හා AC මායිම් වල බද්ධව, ඒ කියන්නේ AB ටයි AC ටයි මායිම් වල බද්ධව වර්ගඵල වර්ග මීටර 35ක් වන ඍජු කෝණස් වර්ස කාර්යාලක ඉදිකරම සඳහා වෙන් කරලා ඇත. ඒ දිග හා පළල මීටර වලක ව්‍යත්‍ය අතර පූර්ණ සංඛ්‍යාත්මක අගයක් විය යුතුයි. හරි. මෙම කොටස මෙනු සයිස රීත රූපේ අඳා ගන්න. හරි. වර්ගඵල 35ක් වෙන තුන. එතකොට අපි දන්නවා සංඛ්‍යා දෙක ගුණිතෙන් 35ක් හැදෙන්න ඕනේ. එතකොට මේක පූර්ණ සංඛ්‍යාත් වෙන්න ඕනේ කියලා දෙනවා. එහෙනම් 35 හැදෙනකොට ලේසියෙන් පස්වරක් හතෙන් පුළුවන් නේද? අන්න ඒක මෙන් මෙතන සම්බන්ධ කරන්නේ කියන්නේ AB BC පාද මේ මායිම් වෙනවා කියලා කියනවා. එතකොට මෙහෙම හදන්නේ. මම මේක මැදලා පෙන්නන්න. මෙන්න මෙහෙම තමයි ඉන්නේ. ඔන්න මේක වහා ගන්න. එතකොට අපිට ඕන මේක 7ක් මීටර් මේක 5ක් මීටර් විතර ගන්න පුළුවන්. එතකොට මේ කොටසයි මේ කොටස සමාන වගේ මේ කොටසයි මේ කොටස සමාන. ඔහම තමයි ඉන්නේ. තොර පස්වෙනි එක කියන්නේ රූපේ වඳින්නේ කියලා. එතකොට මේක තමයි උත්තරය. හරි නේද? එහෙනම් අපි මේක ඔයාලට තේරෙනවා කියලා මම හිතනවා. එහෙනම් අපි තව කොටසකට යනවා. හරි බලන්න මම මේවා එකක් තෝරගත්තා. රූපය දැක්ක ඍජු කෝණ අංශාකාර පිට්ටනියක දාල සටහන. එහි A හා B ලෙස නම් කර ඇති ප්‍රේමික කරන හැදී කොටස් දෙකක් මල්ද ඉතිරි කොටසේ තන කොටද පවා ඇතරන. හරි. මෙන්න මෙහෙම රූපය දෙලා දෙනවා නේ. ඍජු කෝණ අංශයක් ඇතුලේ ඒ තියෙනවා මෙන්න මෙහෙම එක. තරම් මෙහෙම එකක් දෙක තියෙනවා. එතකොට මේකේ 10.5ක් වැඩි වෙනවා. 10.5 මීටර් මේක දීලා තියෙනවා 7 මීටර්.
තව මෙතන 21ක් මේක කියලා දෙකක්. මෙහෙම තමයි දීලා තියෙන්නේ. හරි. මෙතන අංශ 45යි. නම්මල රූපය දැක්ක ප්‍රතිපානංශ පිටිනේක දල සරහන එක හරි. තනකොළ වවයේ කොටසේ පරිමිතිය අහනවනේ. එතකොට තනකොළ වවලා තියෙන කොයි කොටසද? බලන්න මෙන්න මේකේ හදලා තියෙනවා කියන්නේ මාළ නේද? මාළ හදලා තියෙනවා කියන්නේ ඉතිරි කොටසේ තනකොළ. අන්නේ තනකොළ හදලා තියෙන්නේ මෙන්න මේ පාඩක දැල්තියේ ඒක පරිමිතිය අහනවා. හරිද? එතකොට පරිමිතිය හදෙන්නේ නම් මේ පාදයේ මේක 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 මේකනේ. අපි මුලින්ම මේ කොටසේ දිග දන්නේ නැහැ. ඔබ මේ කොටසේ දිග දන්නේ නැහැ. මේක A මේක B කියලා කියනවානේ. අපි මුලින්ම A හි චාප දිග ගමු. A හි චාප දිග. මේක පොඩ්ඩක් අමාරු වෙනවා මොකද මේ R වෙනකොට දැන් 10 දශම 5 හරිද? A හි චාප දිග ගන්නකොට 5R වර 2R වරක් θ බෙදීම 360. මතකද දෙවරක් 5 වෙනුන 22 වෙනුන 7 අරේම දාගෙන 10.5 නැතුව 21 වෙනුන 2 කියලා. උගල සරු කරන් લેසි. තොර අර ඔයාලා මතක නම් කලින් 45 වෙනුන 300ක් සරු කරාම 128ක් වෙදත්. අන්න ඒක නෝ කෙලින් එක අදිශ කරා. ඊට පස්සේ 721 3ෙන් සරු කරා. ඊට පස්සේ මේ 2යි මේ 8යි මේ 22යි 2ෙන් සරු කරාගෙ. උගල එනවා 33 වෙනුන 4ක් හරියද? එතකොට 33 බෙදීම 4 උත්තරේ මම ගියාගන්නවා 8.25ක් කියලා. 8.25 මීටර්. හරිද? તો ඒ ආවේ A චාප දෙක. ඊට පස්සේ අපි B චාප දෙක ගන්නවා. B චාප දෙක. તો ඒක ගන්න කොහොමද? එකක් මේ විදිහටම 2πr වරක් θ බෙදීම 360. එතකොට 2 5 5 22 වෙනින් 7 අර ඉන්නේ මේක 7යි නේ θ 90යි 90 වෙනින් 360ක් වෙනවා. එතන 90යි 360යි 90 සුළු කරේ 84ක් වෙනවා. මේ 7 මේ 7 සුළු කරේ හැරි එතකොට මේ 2යි මේ 22යි 2 4ෙන් සුළු කරලා ඔබ 11ක් වෙනවා. එතකොට වෙන්නේ 11ක් මීටර කියලා. හරිද? B චාප දෙක 11ක් මීටර කියලා. දැන් අපිට ගන්න පුළුවන් මුලින්ම තනකොළවාරයේ කොටසේ පරිමිතිය. එතකොට පරිමිතිය සමානයි බලන්න මොන මොන පාදවල දිගවල එන්නේ කියලා. මේ පාද දිගවලනේ. මේ පාද දිග ගන්න කොහොමද? මුලදී 21යි මෙතන කොටස 7යි. එතකොට 21ෙන් 7ක් අඩු කරගන්න. 14යි. ඊට පස්සේ මේ චාප දිග ගමු අපි. එතකොට ආව 11. ධන මෙන්න මේ කොටස ගන්නවා. එතකොට මේ කොටස ගන්නවා. එතකොට ඔයාලා දන්න මුලදී 10.5යි මේ කොටස 7යි. එන ඉතුරු කීයද? 3.5යි නේ. 3.5යි. මේ කොටස 21යි. මේ කොටස. මේ කොටස දන්නවද 10.5. 10 මේකේ චාප දෙක. ඒහි චාප දෙක 8.25. මෙන්න මේ ටික ඔක්කොම දිගවල් ගන්න. එතකොට තියෙනවා 2යි 4යි 6යි. පාදවල 6ක දිගවල් තමයි අරන් තියෙන්නේ. බලන්න පාදවල 6 දිගවල් තියෙනවද කියලා. 2යි 4යි 6යි. හරි. එතකොට මේක උත්තර වෙනවා 68.25 මීටර්. 68.25 මීටර්. අර මං කියන මෙතන 10.25ක් ආව වෙනතන ටික සරු කරගෙන අමාරු. 68.25 මීටර් පොළු පරිමිතිය. හරිද? ඊට පස්සේ අපි දෙවෙනි කොටස ගන්න. බලන්න දෙවෙනි කොටසෙන් අහන්න මොකද්ද? AB කොටස් දෙකේ වර්ගඵලය වැඩි මොන කොටස? එතකොට අපි වර්ගඵල ඔබ අරගෙනම A වර්ගඵලය අපි ගමු. 5R වර්ග වරක් θ බෙදීම 360 නේ. θ බෙදීම 360. එතකොට මේ සූත්‍රෙන් තමයි කලින් තමයි වර්ගඵලය කරන්නේ නේද? එතකොට 5 වෙනුවට ගන්න කීයද? 22 බෙදීම 7. අරය ගන්න කීයද? Aහි වර්ගඵලය මම 22 බෙදීම 2 දෙපාරක් ලියා ගන්නවා. 22 බෙදීම 2 දෙපාරක් ලියා ගන්නවා. θ කවදදී මට හරිද? දව සුළු කරන්නේ මොකද? 7යි 21. දැන් සුළු කරලා 3යි. දැන් අපි ලේසි මෙහෙම සුළු කරගන්නවා. අපි ගොඩක් මේක සුළු කරගන්න නැතුව මෙහෙම සුළු කරගන්න ඕවා. අතොර එනවා 33 බෙදීම 33 බෙදීම 16ක්
सॉरी तिस्तुनवा विषय का तिस्तुनवा विषय में भी हम दास या क्या ये नाम मैं देखा है मैं क्या सुनकर मैं पढ़ा है ये पढ़ो सारा सुन तिस्तुना तिस्तुनवा का विषय में भी हम दास या क्या ओके आवश्यक उत्तर है ने अतलिस तुनाई दशम अतलिस तुनाई दशम तुनाई देखा है वार्ग मीटर के हम सुनकर अगर तक आदि हूँ मगर मैं कर गया सुनकर का नाम मेरा है हर जगह अतलिस तुनाई दशम तुनाई देखा है वर्ग मीटर इट पास से बी वर्ग पाले का हम बी वर्ग पाले बी वर्ग पाले का से फाइव आर वर्ग वाला थीटा पे दिन तुम से बता रहा है तो फाइव इन वन इसी तक पे दिन हाथ तर अरे एक ही नहीं हाथ तर हाथ आये ना तो हाथ तर आप हाथ तर एक पे दिन हाथ तर के लिए फिर मैं कहाँ से शुरू करें एक पे दिन हाथ तर आपने आये तो मैं ही शुरू करा दूँ ना එතකොට මේක වෙනවා 77 බෙදීම 2 77 බෙදීම 2 වෙනවා 38.5 වර්ග මීටර් හරිද? එතකොට ඒක වර්ග වල මේක b වර්ග වල මේක කියලා ආවනේ. හරි. වර්ග බලය වැඩි කොහොමද? එම නිසා a ගේ වර්ග බලය වැඩි. a ගේ වර්ග බලය වැඩි. ඉතින් ලියන්න අවශ්‍යයි නේද? මොකද අහන්නේ කොහේද වර්ග බලය වැඩි කියලා? वर्ग पर देखो वैन वैन होए रहा ये ही वर्ग पर है वैनी के लास देखो हर द इन्हें बस से तुम इन्हें कोटा से ये तो ए हाँ बी कोटा से लो वर्ग पर आता है वैन से तो समान वर्ग पर लेके आते आप दो होते हैं कोई बिट्टू नहीं तो लो बैंक के लिए तो नाम इम आप दो होते हैं आरे स्वयं हर द आरे पॉइंट के කියන්න දෙක තමයි අපි වෙනස ගමු. ඔම යක්කන් තුනනේ. වෙනස මම බාල සංඛ්‍යා වලින් ලියා ගන්නවා මුලින්. හරිද? තවම ලේස්. මෙතන එන්නේ 33 වර 20 බෙදීම 16 33 වර 20 වෙනවා. 33 වර 20 බෙදීම 16 ඍණ මේ ආවේ ඒ කි වර්ග පද එකන වර්ග පද වැඩි ඊට පස්සේ බී කි වර්ග පද බී කි වර්ග පද එන්නේ 22 වරක් 7 77 බෙදීම 2ක් 77 බෙදීම 2ක් 77 බෙදීම 2ක් හරිද එන්න මෙහෙම ලියා ගන්න දැන් මම පොදු හරිය විදිහට 16 ගන්නවා හරිද 16 ගත්තා එතකොට 33 වරක් 20 ගන්නවා 33 වරක් 20 කීයද බලන්න එතකොට එනවා इस तुम्हारा विषय का तुम्हारी तुम्हारी ऐसे ही है तुम्हारी ऐसी आनु तुम्हारी ऐसी आनु तुमने तो इन्हें मैं तो लेकिन बोला दास है ना उठाए का देखा मैं आते हैं गुना कराने वाले ये बाला ना वो पदों हरे का ना मैं तो दास है ना मैं तो उठाए का देखा मैं आते हैं गुना कराने वाले तो हत्तर कर पनसाई पहाई हत्तर कर पनसाई पहाई ठीक है हंसी दास हाँ इटे बस मैं देख मैंने सुना हूँ ये तो रहना उड़ना ना मैंने सर तूने खाया क्या था दाव तूने खाया खाता है मैं कब शुरू करूँ ये तो बढ़ा ना मैं तो ना भारी ये तो बढ़ हत्तर हाथों के दिन दास है क्या ना नहीं और मैं लिया करना ये तो बढ़ मैं दास දැන් 5 වෙනුවෙන් 22 බෙදීම 7 දානවා 6 වර්ග හේම දෙනවා භාගය දා ගන්නවා ඔය 77 බෙදීම 16ක් වෙනවා එතකොට බලන්න මෙන්න මේ 2යි මේ 22යි සරු කරගන්නවා එතකොට 11 බෙදීම 7ක් වෙනවා නේද හා ඊට පස්සේ අපි 6 වර්ග ඉතුරු කරගෙන අනිත් එකේ කටහඬ කරනවා 77 වරක් 7 බෙදීම 16 වරක් 11 වෙනවා මේ 11 මෙහාට බෙදීම කරනවා ඊට පස්සේ මේ 11යි මේ 77 11යි සරු කරගෙන 7ක් වෙනවා දැන් ආර් ගන්නවනේ
අර්ගත්‍ය අපි වර්ගමූල ගන්නවා නේද? එතකොට මේ පැත්තෙන් අත්‍ය වර්ග බෙදීම 16 ගැන 4 වර්ගනේ. අන්න ඒක වර්ගමූල ගන්න. එතකොට 7 බෙදීම 4ක් කියලා එන්නේ. එතකොට r සමාන 7 බෙදීම 4. ඕන්න අපිට ඒකේ සුළු කරලා උත්තර ලියන්න පුළුවන්. r සමාන 1.75 මීටර්. එතකොට මේක තමයි මුලින්ම අපි වෙනස ගත්තා. ඊට පස්සේ මේ වෙනස සමාන කරලා අනුතෝලිත වර්ග බලය. ඊට පස්සේ ඒකේ අරේ මම r කියලා ගත්තා. चापदीय सुदर्शन।